ඉතින් සුබ දවසක් හැමෝටම. එක්සත් අරාබියේ මීර රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකන් YouTube නාලිකාව දැනට මාසයකට විතර කලින් අපි පොඩි වීඩියෝ එකක් දැම්මා. එක්සත් අරාබියේ මීර රාජ්‍ය තුල රැකියා වෙළඳ පොලක් එක්ක නැත්නම් රැකියා අවස්ථාවල් එක්ක අපි එනවා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් එක්ක කියලා. ඉතින් ඔයාලට වෙනවද මේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ මුළු ලෝකෙම දන්න පුරුදු මුහුණක්. ඇත්තටම ඇය නමින් හසිනි ගුණසේකර ප්‍රවීණ රූපලාවන්‍ය වේදිනිය. ඉතින් ආයි වනට Dubai රාජ්‍යයට පිළිගන්නවා ඉස්සෙල්ලාම. Thank you. ඉතින් මේ ඉන්නේ Dubai වල. ඉතින් අපි පොරොන්දුනා වගේම ලස්සන වැඩක් එක්ක ලස්සන වගේම හැමෝටම වැදගත් වැඩක් එක්ක තමයි මේ අබුඩාබි ශ්‍රී ලංකන් YouTube නාලිකාව. ඒ වගේම මේ ඇයගේ මේ ටීම් එක මේ වැඩෙත් එක්ක එකතුලා ඉන්නේ. ඉතින් කවද්ද Dubai වලට ආවේ? දැන් අපි සතියක් වගේ කාලයක් වෙනවා. ඉතින් ඇත්තටම හරි සතුටුයි මෙහෙට එන්න. ඉතින් Dubai වල මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න මේගොල්ලෝ ඇත්තටම තීරණය කරේ Dubai වල අපේ ලාංකිකයෝ බොහොම පිරිසක් ඉන්නවා. ඉතින් ඇත්තටම ඒ හින්දා තමයි Dubai වල මේ ප්‍රෝග්‍රෑම් එක මේගොල්ලෝ කරන්න ප්ලෑන් කරේ. ඉතින් Abudhabi ශ්‍රී ලංකන් YouTube නාලිකාවත් එක්ක මේගොල්ලෝ ලංකාවේ ඉඳලා එන්න කලින් ඉඳලාම අපිත් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුත්ත ගැන අපි ප්‍රොමෝට් කරා. ඒ වගේම අපි හැමෝටම දැනුම් දුන්නා අපිත් එක්ක එකතුලා ඉන්න අපේ රසික රසිකාවියන්ට හැමෝටම අපි මේ ගැන කතා කරා. ඉතින් Hasini අපි පොඩ්ඩක් කතා කරමුකෝ මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඒ වගේම මේකෙන් අපි කලින් අපි හැමෝටම කිව්වා මේ රැකියා අවස්ථාවල් ලැබෙනවා කියලා. ඉතින් ඇත්තටම හැමෝම අහුවා රැකියා අවස්ථාවල් ලැබෙන්නේ කොහොමද කියලා. හැමෝටම මේක ප්‍රශ්නයක්නේ. ඉතින් අපි කතා කරන්න ගමු කොහොමද කියලා. ඔව් ඇත්තටම අපි Dubai වල විශේෂයෙන්ම අධ්‍යාපනය ගැන, ඒ කියන්නේ මම හිතන්නේ දැන් මම අවුරුදු 20ක කාලයක් ලංකාවේ ඉතාමත්ම සාර්ථක පාසලක් රූපලාවන්‍ය පාසලක් කරගෙන යනවා. ඉතින් මේ පාසලෙන් පෞගිය කාල ඇතුළත අපි ගොඩාක් ව්‍යවසායකයෝ බිහි කරලා තියෙනවා. ඒ වගේම මං හිතන්නේ ලංකාවේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට ගොඩාක් ඒ කියන්නේ අපි කිව්වොත් වර්ක් ෆෝස් එක, ඒ කියන්නේ ඒක සැලොන් වල වැඩ කරන ළමයි බොහෝ දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ වගේම ෆ්‍රී ලාන්සර්ස් ලයික් يعني තනියම තමන්ගේ වැඩේ කරගෙන එහෙම නැත්නම් අපි හිතුවොත් තමන් අපි හිතමු ෆ්‍රී ලාන්සර් කෙනෙක් හැටියට, මේකප් ආටිස්ට් කෙනෙක් හැටියට බාහිරව වැඩ කරන්න ඉතා සාර්ථකව අපි බොහෝ දෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම එතනදී මම දකින දේ තමයි අපි කියන හොඳ කුසලතාවයක් එහෙම නැත්නම් හොඳ හැකියාවක් අතේ හැකියාවක් තමන්ට තියෙනවා නම් ඒ හැකියාව ඔස්සේ තමන්ට ඉතාමත්ම හොඳ මම හිතනවා ව්‍යාපාරයක හෝ එහෙම නැත්නම් තමන්ට හොඳ රස්සාවකට හෝ එහෙම නැත්නම් තමන්ගේ කාලයේ හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ හරහා තමයි ඇත්තටම අපි Dubai වලට ආවේ. මේ අධ්‍යාපනය ගැන අපේ ඒ කරන පාඨමාලාවන් මෙහි දියත් කරන්න. ඇත්තටම මෙහි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ලාංකිකයන් විතරක් නෙමෙයි, අපි එක්ක දැනට එකතු වෙලා ඉන්නවා බොහෝ දෙනෙක් සිසුවියන්. ඒ සිසුවියන් ඇත්තටම විවිධ ජාතීන් ජාතිකයන්ගෙන් තමයි සමන්විත වෙන්නේ. ඒ කියන්නේ ලාංකිකයන්ම විතරක් නෙමෙයි, නමුත් මම හිතනවා ලාංකිකයන්ටත් අපි විශේෂ තැනක් දෙනවා. මොකද මම හිතන්නේ ඒගොල්ලන්ටත් මේ ශාස්ත්‍රය හරහා හොඳ රැකියාවක් හෝ තමන්ටම කියපු ව්‍යාපාරයක් කරගන්න හැකියාව ලැබෙන්නේ කියලා. ඉතින් අපේ බලාපොරොත්තු තමයි ඇත්තටම මේකප් සම්බන්ධව, නියාලංකරණය සම්බන්ධව සහ විවිධ විශේෂයෙන්ම ගත්තොත් රූපලාවන්‍ය සම්බන්ධ විවිධ විෂයන් හදාරන්න ජාත්‍යන්තර පාඨමාලා. ඒ කියන්නේ අපි ගත්තොත් ලංකාවේ පාසලක් වුණාට ලාංකීය ගුරුවරු නෙමෙයි ජාත්‍යන්තරෙන් දැන් අපේ නේල් කෝස් එක කරන්න තායිලන්තේ, ඇමරිකාවෙන් ඒ වගේ ඉගෙන ඒ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න හැකියාව ලබා ගන්න තමයි ඇත්තටම අපි මේ පාසලේ කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම මම හිතන්නේ KHDA සහතිකයක් කියන්නේ අද කාලේ ඉතා වටිනා විශේෂයෙන්ම UAE රාජයේ ඉන්න අයට. ඉතින් ඒගොල්ලන්ට මෙහි වැලිඩ් සහතිකයක් ලබා ගැනීමේ හැකියාවත් මේ හරහා ලැබෙනවා. ඉතින් මේ දවස්වල ඇත්තටම මේ රටවල් වල කතා වෙන ලොකුම දෙයක් තමයි ලංකාවේ, ස්පෙෂලි ලංකාවේ අය මේ විසිට වීසා වලට මේ රටවල් වලට ඇවිල්ලා ඇත්තටම ජොබ් නැතුව ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවක මේකත් ඇත්තටම හොඳ අවස්ථාවක්. ඉතින් ඒ වගේම දැන් විසිට වීසා වලින් මේ රටවල් වලට එන සමහරුන්ට ඔයාවේ කිව්වා වගේ හොඳ හැකියාවල් තියෙනවා. ඉතින් ඒ හැකියාවෙන් සමහරට වැඩක් ගන්න විදිහක් නැහැ ඒගොල්ලන්ට. ඒකට කවුරුත් chance එකක් දෙන්නේ නැහැ. ඒ වගේ මේකට එයාලා උනන්දු වෙන්නේ නැහැ. එයාගේ තියෙන හැකියාව ලංකාවේ හොඳ කෝස් එකක් කරලා වෙන්න පුළුවන්. දැන් ඔයා කියනවා වගේ ඔයාලා ඇකඩමි වල ඒ වගේ කෝස් එකක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය මේ රටවල් වලට ඇවිල්ලා සමහරවිට එයාලට දැන්
ඒගොල්ල බලාපොරොත්තු දෙය ලැබෙන්නේ නැතුව ඒගොල්ලෝ එයාලගේ හැකියාව ඇත්තකට දාලා එයාලා වෙන වෙන දේවල් කරනවා. ඉතින් ඒ වගේ දෙයකට දැන් මේ වගේ එකක් හොඳ අවස්ථාවක් ඇතරම. ඔව් ඇත්තටම දැන් මම හිතනවා දැන් රූපලාවන්‍ය ශාස්ත්‍රය ගත්තොත් ඩුබායි නගරේ ගොඩාක් සලෝන් තියෙනවා. ඒවට රස්සාවලුත් ඇත්තටම හැකියාවක් තියෙන කෙනෙකුට ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙකුට මෙහි රැකියාවක් කරන්න සහ මං හිතන්නේ වීසා ඒ වගේ දේවල් වලට මෙහි සහතිකයක් ඒ KHDA කියන සහතිකයක් ලබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ සහතිකය තමන්ගේ අතේ තියෙනවා නම් ඒක ඒ හරහා යාට මේ ශාස්ත්‍රයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ මගේ මේ රූපලාවණ්‍ය කියන මේ ශාස්ත්‍රය ගත්තොත් කවදාකවත් මේ නැති වෙන්නේ නැති ශාස්ත්‍රයක්. ඒ කියන්නේ හැමෝම කොණ්ඩේ කපනවා, හැමෝම ලස්සනට ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේක ලෝකේ කොහේ ගත්තත් මේක අපි කියනවා බිලියන් ඩොලර් ඉන්ඩස්ට්‍රි එකක් කියලා. මොකද මේකේ උපයන්න ඉතාමත්ම ලොකු හැකියාවක් තියෙනවා. හැබැයි ඒකට හරි මාර්ගය යන්න ඕනේ. ඒ කියන්නේ අපි නිකම්ම රස්සාවක් නෙමෙයි. නමුත් දක්ෂතාවයට සුදුසු රස්සාවක්. ඒ කියන්නේ අපිට රූපලාවන්‍ය ශාස්ත්‍රයට යම්කිසි විදි ආසාවක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් අපි සමහර ලංකාවේ සහතිකයක් ඔස්සේ තමයි තමන් සමහරට මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඊට එහා ගිහිලා මේ රටෙත් අපිට තියෙනවා ක්වොලිෆයි වෙන්න. ඒතකොට KHDA කියලා කියන්නේ ඒ ක්වොලිෆිකේෂන් එක. ඒතකොට මේ රටේ ගොඩක් දෙනෙක් එක්ස්පීරියන්ස් බලනවා වගේම සහතිකයටත් ලොකු වටිනාකමක් දෙනවා. ඉතින් එතකොට මං හිතනවා මෙහිට එනකොට ඒකටත් යම්කිසි විදිහේ සූදානමක් ඇතිවාවොත්, ඒ කියන්නේ මට දෙන ඕනම දෙයක් ගන්නවා කියන එක නෙමේ. නමුත් මගේ සුදුසුකම මේ තරම් කියනක තහවුරු කරලා තමන්ට රස්සාවකට යන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ කෙනාට පහසු වෙයි මේ රටේ ටිකක් හොඳින් වැඩ කරගෙන යන්න. ඔය අතරම හසිනි පැහැදිලි කරා වගේම ඒක 100%ක්ම අපි එකඟ වෙන්න ඕන කාරණාවක්. මොකද මේ රටේ ඇත්තටම විසිට වීසා වලින් ඇවිල්ලා මේ ජොබ් එකක් නැතුව මේ වෙලාවේ ඇත්තටම අපේ ලාංකිකයෝ අසරණ තත්ත්වයට පත් වෙච්ච ගොඩක් අය ඉන්නවා. ඉතින් එයාගේ අපි හොයලා බලපුවාම ඇත්තටම තියෙන ලොකුම සමාජලාට අපිට කියන්න වෙන දුර්වලතාවය එකක් තමුන් වෘත්තීය සුදුසුකමක් නැතුව මේ රටට එීම සහ වෘත්තීය සුදුසුකමක් තිබ්බත් ඔයාව කියනා වගේ ඒක සම්පූර්ණ කරලා නැහැ. ඇත්තටම දැන් මේ රටක බලාපොරොත්තු වෙන සහතික පත්‍රයක් හරි මේ රටක් යම්කිසි රැකියාවක් ලබා දෙන්න නම් ඒගොල්ලෝ ඒකේ වගකීමක් ඇති සහතිකයක් අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙනවා. අපි කටින් කිව්වට හරියන්නේ නැහැ මට මේ සුදුසුකම තියෙනවා මට මේ දේ පුළුවන් කියලා. ඉතින් ඒ වගේ වගකීමක් තියෙන සහතිකයක් නැතුව ඒ වගේ මේ රස්සාවක් දෙන්නේ නැහැ මේ රටක. මොකද මේවවල අපි දන්නවට ඒ කියන්නේ අපි දන්නවා ඇත්තට මේ රටේ තියෙන නීතියත් එක්ක ඔව්. ඉතින් ඒ වගේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකට දැන් ඔයා මේ කියන පාඨමාලාවල් සහ මේ මේ මෙන්න මේ දේවල් සම්පූර්ණ කරගත යුතුයි කියන එකට අපි ඇත්තටම 100%ක්ම එකඟ වෙනවා. මොකද ඒ වගේ දෙයක් සම්පූර්ණ කරගන්නේ නැතුව අපි මේ කොහෙටවත් කාටවත් දොස් කියලා වැඩක් නැහැ ඇත්තට. මේ වෙලාවේ ඔයාගෙන් ලොකු උපදෙස් ටිකක් ඕනේ නම් මොකද ඔයා මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණෙක්. ඉතින් ලංකාවේ ඉඳලා මේ රටට මේ ජොබ් එකක් හොයාගෙන එන අපේ තරුණ තරුණියොන්ට ලංකාවේ ඉඳලා මේගොල්ලෝ කෝස් එකක් සම්පූර්ණ කරලා ආව කෙනෙක් නම් මේ ගැන රූපලාවන්‍ය සම්බන්ධව. ඉතින් ඇත්තටම ඒ ලංකාවේදී මේක සාර්ථක කරගන්න සම්පූර්ණ කරගත යුතු සහ මෙහෙට ඇවිල්ලා මේ දේ අපි බලාපොරොත්තු වෙන අපෙන් මේ මේ රටට වැදගත් වැඩක් වෙනවා කියන தත්ත්වෙට අපිට ඩිමාන්ඩ් එකක් තියෙන தත්ත්වෙට ගන්න නම් මොන වගේ දේවල් ටිකක් සම්පූර්ණ කරගත යුතුද කියලා පොඩ්ඩක් කියන්නකෝ. ඔව් මං හිතනවා ඇත්තටම හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් මං කිව්වා මම අවුරුදු 20ක් මේ ගුරුවරයෙක් හැටියට සහ NVQ National Vocational Qualification පාඨමාලා දැන් අපි අවුරුදු මං හිතනවා 2005 තමයි ලංකාවේ NVQ කියලා විභාගයකට සූදානම් කරන ප්‍රතිතනය කරපු පාඨමාලා නිකුත් කරේ. එතකොට 2005 වෙනකොට අපේ පාසල අවුරුදු 3-4 වගේ කාලයක් ගත කරලා ඉවරයි. එතකොට අපි ඩිප්ලෝමා සහතික සහ සහතික හැටියට බොහෝ දෙනෙක් බිහි කරා. එතකොට 2005 ඉඳලා NVQ කියන පාඨමාලාවට තමයි අපි සිසුවියන්ව යොමු කරේ. මොකද ඇත්තටම ඒ කාලේ 2005 වගේ අවුරුද්දක වුණත් මම ත්‍රිතික සහ අධ්‍යාපන කොමිසම් සභාවත් එක්ක ගොඩාක් කිට්ටුවෙන් වැඩ කරා. අපි පාඨමාලාවල් වලට විෂය මාලාව සහ විභාගවලට අවශ්‍ය ක්‍රමවේදයන් මේ හැම දෙයක්ම අපි ලංකාවේ සූදානම් කරනකොට ඇත්තටම අපේ ලොකුම බලාපොරොත්තුව තිබ්බේ ජාතික වශයෙන් සුදුසුකමක්
ළමයෙකුට දෙන්න. මොකද ජාතික සුදුසුකමක් කියලා කියන්නේ ලෝකයට ගෙනියනකොට වටිනා සහතිකයක් වෙන නිසා. ඉතින් දැන් NVQ කියන සහතිකය අද ලංකාවේ ගත්තොත් මම හිතන්නේ හොඳ තැනක සහ හොඳ වටිනාකමක් තියෙන සහතිකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මම හිතන්නේ ලංකාවෙන් එන ගොඩාක් දෙනෙකුට NVQ සහතිකයක් අතේ දැන් තියෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා. මොකද මේ වගේ වෘත්තියකට මේ වගේ විෂයකට තමන් ඇතුල් වෙනවා නම් තමන් මේ හරහා තමන්ට යම්කිසි විදිහේ රස්සාවක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඉස්සර වගේ නෙමෙයි අද වෘත්තිය සුදුසුකමක් තියෙන්න ඕනේ. ඉස්සර නම් අපි කියනවා මම අවුරුදු ගාණක් වැඩ කරලා මට මෙන්න මේ විදිහේ දක්ෂතාවයක් තියෙනවා කියලා. නමුත් අද සහතිකයක වටිනාකම ගොඩාක් තියෙනවා කියන එක හැමෝම දන්නවා. දැන් NVQ සහතිකයක් අරගෙන එන කෙනෙක් කොහොමද ලංකාවේ ඉඳලා මෙහෙට එන්නේ කියන එක NVQ සහතිකය මං හිතන්නේ අනිවාර්යයි. ඊට එහා ගිහිල්ලා Tamanට තවත් සහතික ඇති. ඒ කියන්නේ ශාස්ත්‍රයේ විවිධ ආයගෙන් ඉගෙන ගත්ත සමහරට ඔයගලන් කරපු වර්ක්ෂොප් ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් Tamanගේ සහතිකය ටෙස්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ සහතිකය තහවුරු කරගන්න ඕනේ. ඉතින් NVQ සහතිකය ඔයගලන් ත්‍රිදික සාධ්‍යාපන කොමිසම් සභාවට ගිහිල්ලා තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම වෙනත් සහතික තියෙනවා නම් වෙනත් පාසල් වලින් හෝ තමන් ඉගෙනගත්ත ඒ ස්ථානෙන් ඒක ඉස්සලම සහතික කරගන්න ඕනේ. මේක මෙන්න මේ කෙනා මෙතන ඉගෙනගෙන තියෙනවා කියන එක. ඒක මං හිතන්නේ රජයෙන් තමන්ට ඒක අත්‍යවශ්‍ය භාවය පෙන්නුම් කළ දීලා ඇති අද කාලේ. මොකද ඕගොල්ලෝ ඊට පස්සේ මේ ෆොරින් බියුරෝ එකට ගිහිල්ලා ඒක තව රෙජිස්ටර් කරගෙන තමයි ඕගොල්ලන් එන්න ඕනේ. දැන් ආවෑම් පස්සේ මේ රටේ ඇත්තටම ගත්තොත් අපි කියනවා UAE වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඕගොල්ලන් මේ UAE රාජ්‍යයේ වැඩ කරලා තියෙනවා නම් ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. හැබැයි තමන් පටන් ගන්න කෙනෙක් නම් එතකොට තමන්ට ඒ සහතික වගේම මෙහි KHDA කියන UAE එහෙම නැත්නම් මේ ඩුබායි වල සහතික කරපු සහතිකයක් අතේ තියෙන එක ඉතා වැදගත් වෙනවා. මොකද විශේෂයෙන්ම තමන්ගේ වීසා සම්බන්ධව කටයුතු කරනකොට සහ රජයත් එක්ක තමන්ගේ අවශ්‍යතාවයන් සපුරනකොට මේ සහතික ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා KHDA සහතිකයක් තමන්ගේ අතට ගන්න එක ඉතාමත්ම අවශ්‍ය දෙයක් වෙනවා මේ රටේ ඔයගලන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් දැන් ඒ විදිහට ඇවිල්ලා තමන් මුල කාලය වෙන් කරන්න ඕනේ තමන්ගේ අර එක්ස්පීරියන්ස් එක ගැදර් කරන්න. මොකද UAE මාකට් එක කියලා කියන්නේ හරිම වෙනස් තැනක්. ඉතාමත්ම මිශ්‍ර ජාතිකයන් ඉන්න තැනක්. ඒ කියන්නේ මේක ලංකාව වගේ නෙමෙයි. ඒ වගේම තමන්ට ගොඩාක් අපි කියනවා වර්ක් එතික්ස් හරි වෙනස්. මෙහෙ සාමාන්‍ය සැලෝනයක් ගත්තොත් පැය 12ක වගේ කාලයක් වැඩ කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම විවිධ ජාතිකයන්ට සේවය කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමන්ගේ මේ රූපලාවන්‍ය සම්බන්ධ දැනුම විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම තමන් කොහොමද මේ වගේ පිට රටකට ඇවිල්ලා ජීවත් වෙන්නේ, ඒ වගේම තමන්ගේ පෞරුෂත්වය, මේ හැම දෙයක්ම ගොඩ නගා ගන්න ඕනේ. මේ වගේ රටකට ඇවිල්ලා ඕගලන් රස්සාවක් රැකියාවක් හොයාගෙන බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ රැකියාවක් කරගෙන යන්න. ඉතින් මේ ගමන මං හිතනවා සාමාන්‍යයෙන් ටිකක් කටුකයි. නමුත් ඒක තමන් යම්කිසි ගෝල් එකක් එහෙම එකක් ඇතුව ලෑස්ති වුණොත් මං හිතන්නේ ඒක කරන්න ලේසි. ඉතින් මං ඉස්සලා කෝ වගේ UAE එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ. ඒකට සමහරලාට ඕගලන්ට ඉතාමත්ම අවම පඩියකට පටන් ගන්න වෙයි. ඒකත් එක්ක තමන්ගේ කාලය ගත කරනකොට තමන්ට හැකියාව ලැබෙනවා හොඳ රූපලාවන්‍යගාරයක සේවය කරන්න. ඒ වගේම මම කැමති කියන්න දැන් ගොඩාක් ලංකාවේ අපි ලංකාව ගත්තාම අපි දකිනවා මේ දැන් පිරිමි ළමයෙක් අපි ගත්තොත් මේල් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක්. එයාට හැකියාව තියෙනවා කාන්තා පිරිමි දෙගොල්ලොන්ගෙම සේවය කරන්න. නමුත් මේ රටට ආවහම කාන්තාවන්ට සේවය කිරීමේ හැකියාව හරිම අඩුයි. ඉතින් යුනිසෙක් සලෝන්ස් තියෙන්නේ හරි කීපයයි. ඒවත් ඉතාමත්ම ඉහළ පෙළේ සලෝන් හැටියට තමයි දකින්න තියෙන්නේ. ඉතින් ඒ වගේ සලෝන් එකක තමන්ට රැකියාවක් කරන්න තමන්ට හොඳ දක්ෂතාවයක්, හොඳ අධ්‍යාපනයක්, තමන්ට ඒ මංකෝ වගේ ඉහළ පෙළේ සලෝන් එකකට කෙනෙකුට කස්ටමර් කෙනෙකුට සර්ව් කරන්න පුළුවන් හැකියාව තමන්ට තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම.
ඒකත් එක්ක මතක තියාගන්න ඕන දෙයක් තමයි අර මං කිව්වා වගේ ඉතින් සමහරවිට අපි හිතනවා මම ලංකාවේ නම් ලේඩීස් හැයර් කට් කරනවා ලේඩීස් කලර් කරනවා මට ලංකාවේ සමහර රුපියල් 5000ක් 6000ක් හම් වෙන කලර් එකක් මට මෙහෙ ඇවිල්ලා කරොත් මට 15000ක් 20000ක් ලබා ගන්න පුළුවන් ඉතින් ඒකෙන් මට උපයන්න පුළුවන් ප්‍රමාණය වැඩි එහෙම හිතුවට සමහර යුනිසෙක්ස් සලොන්ස් වලට යාගන්න බැරි වුණොත් ඕගලන්ට සමහර ජෙන්ස්ම විතරයි ලැබෙන්නේ ඒ කියන්නේ ජෙන්ස් හැයර් කට් බියර්ඩ් ෂේවිං ඒ වගේ දේවල් වලින් තමයි තමන්ගේ රැකියාව කරගෙන යන්නේ ඒ නිසා හොඳට තීරණය කරන්න ඕනේ තමන් කොහොමද මේක කරන්නේ සහ අර යුනිසෙක්ස් සලොන් එකට යනවා නම් ඔයාගේ දක්ෂතාවය තහවුරු වෙන සහතිකයක් අතේ තියාගෙන තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් ගැදර් කරලා යන්නේ කිතා වැදගත් වෙනවා ඉතින් අධ්‍යාපනය ඒ වගේ තැනකදී ගොඩාක් ලොකු අවශ්‍යතාවයක් ඉතින් ඒ නිසා ඒකටත් හොඳටම යොමු වෙන්න ලේසි නැහැ මොකද අපි පිටරටට යන්නේ ජාත්‍යන්තරයට යන්නේ ඒතකොට ජාත්‍යන්තරය කියන්නේ ගොඩාක් දියුණු තැනක් ඉතින් ඒකට සූදානමක් අනිවාර්යයෙන්ම තියෙනවා ඉතින් අපේ ප්‍රවීණ රූපලාවන් නිවේදනය හෂිනි ගුණසේකර ඇත්තම ඩුබායි වල ඉඳලා මේ වාලට දුන්නේ නම් කවදාවත් ඇත්තම අපිට ලබා ගන්න බැරි උපදෙස් ටිකක් ඉතින් ඇය පැහැදිලි කරා ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ රටේ සාර්ථක රැකියාවක් හොයාගන්න අපි එන්නේ මේ වෘත්තියෙන් නැත්නම් මේ රූපලාවන්‍ය කියන ශ්‍රේෂ්ඨංගල අතර මේ රටේ නම් මේකට හොඳම ඉල්ලුමක් තියෙන රටක් ලෝකෙම බැලුවොත් ඉතින් හසිනි බොහොම ස්තුතියි ඔබ මේ දුන්න උපදෙස් ටිකට අපේ මේ එන්න ඉන්න සහ මේ වෙනකොට මේ සහ මේ රටේ මේ වෙනකොට ඇවිල්ලා ඉන්න කට්ටියට ඉතින් ඔබ අබුඩාබි ශ්‍රීලංකන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා මේ කරන කාර්යය ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා ඉදිරියට ඔබගේ සැලසුම් ගොඩාක් තියෙනවා මේ ඩුබයි රාජ්‍යයේ. ඉතින් අනිවාර්යයෙන්ම අපිට ශ්‍රීලංකන් YouTube නාලිකාව ඒ දේවල් එක්කත් එකතු වෙනවා. ඔව් ඇත්තටම හරිම සතුටුයි සහ මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අබුඩාබි ශ්‍රී ලංකන්ස් YouTube නාලිකාවට මොකද මං හිතන්නේ අපි අපේ අයට තමයි ඉස්සලම දෙන්නේ. ඉතින් ඒක මං ගොඩක් විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්කම ඇත්තටම හරිම සතුටුයි මට මේ අවස්ථාව දුන්නට. Thank you very much. ඒ වගේම මම අද බලන් ඉන්න හැමෝටම කියනවා මම තව ඔයගලන්ට පණිවිඩයක් ගෙනලා දෙනවා. ඒකත් අපි නාලිකාව ඔස්සේම ඔයගලන්ට ගෙනලා දෙන්න. ඉතින් අපිත් එක්ක පාඨමාලාවල් වලට එකතු වෙන්න කැමති නම් මං හිතන්නේ කතා කරන්න ඔයගලන්ට හැකියාව තියෙනවා මෙසේජ් එකක් දාන්න. ඉතින් අපි ඒ දේවල් වලට එකතු කරගන්නම්. ඒ වගේම මං හිතනවා දිගින් දිගටම අපි ඔයගලන්ට එක්ක කිට්ටුවෙම ඉන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක දිගටම ඉන්න. ඉතින් බොහොම ස්තුතියි හෂිනි අබුඩාබි ශ්‍රී ලංකන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා මේ ඔයාගේ කාලයෙන් පොඩ්ඩක් කැප කරලා දක්වන සහයෝගයට ඔබ සහ ඔබගේ කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් තාමත් අබුඩාබි ශ්‍රී ලංකන් YouTube නාලිකාව Facebook page එක බලපු නැති කෙනෙක් නම් දැන්ම බලන්න දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඉදිරියටත් මේ වගේ වටිනා කියන වීඩියෝ ගොඩාක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි හෂිනි.